අයිබෝන් දුව දරුවනේ, ඉතින් කොහොමද වෙනද වගේම අපි අද පුංචි අපේ ඉස්කෝලේ YouTube channel එකෙන් හම්බ වෙනවා. ඉතින් අද අපි ගේන පාඩම වන්නේ ඝන වස්තු හා හැඩතල. හැබැයි අද විශේෂත්වයක් තියෙනවා. අපි පාඩම නෙවෙයි අද ඉගෙන ගන්නේ මාසික හැගීම් ප්‍රශ්න ටික. මේ පුංචි අපේ ඉස්කෝලේ YouTube channel එකේ මෙම පාඩම තුල ප්‍රශ්න සහ පිළිතුරු සැපයීම සිදු කරනවා. ඉතින් ආදරණීය දෙමව්පියනි, ඔයගොල්ලෝගෙන් ඉල්ලීමක් තියෙනවා. පුංචි අපේ ඉස්කෝලේ YouTube channel එක subscribe කරන්න කියලා ඉල්ලන අතර ඊට එහා පැත්තේ තියෙන bell icon එකත් click කරන්න කියලා ඒත් සමගම ඉල්ලනවා. ඒ වගේම අඩුපාඩුවක් නම් comment කරන්න. මෙවැනි වීඩියෝ තවත් දූ දරුවන්ට නැරඹීම සඳහා ෂෙයා කරන්නත් කියලා ආදරෙන් ඔයගොල්ලෝගෙන් ඉල්ලා සිටිනවා. පුංචි අපේ ඉස්කෝලේ YouTube channel එකේ අද විශේෂත්වය වන්නේ ප්‍රශ්න තමයි අපි සාකච්ඡා කරන්නේ. මං ආදරණීය දූ දරුවන්ට ආරාධනා කරනවා පුංචි අපේ ඉස්කෝලේ YouTube channel එකේ ප්‍රශ්න වලට පිළිතුරු ලිවීමේදී ඔයගොල්ලෝ කොළයක් භාවිත කරන්න. ඒ කොළේ ප්‍රශ්න ලිවීමට අවශ්‍ය නැහැ, පිළිතුර පමණක් ලියන්න. නැත්නම් දෙමව්පියන්ට පිළිතුර පැවසීමට මා ඔයගොල්ලන්ට ආරාධනා කරනවා. හරි, අපි වැඩි කතා නැතුව යමු පළවෙනි ප්‍රශ්නෙට. පළවෙනි ප්‍රශ්නේ විදිහට මා ඔයගොල්ලන්ට ලබා දෙන්නේ ඉහතින් දක්වා ඇති හැඩතලයේ නම කුමක්ද? ඉහතින් දක්වා ඇති හැඩතලයේ නම කුමක්ද? මොකක්ද ඉහතින් දක්වා තියෙන හැඩතලයේ නම? හරි, මම දැන් හිතනවා ඔයගොල්ලෝ අභ්‍යාස පොතේ පිළිතුරු ලිය ඇති, නැත්නම් මවට හෝ පියාට පිළිතුර පවස ඇති. ඉහතින් දක්වා ඇති හැඩතලයේ නම වන්නේ සමචතුරස්‍රය. ඉහතින් දක්වා ඇති හැඩතලයේ නම සමචතුරස්‍රය. හරි, අපි දෙවෙනි ප්‍රශ්නෙට යනවා. සමචතුරස්‍රයක් ඇඳ පෙන්වන්න. සමචතුරස්‍රයක් ඇඳ පෙන්වන්න. ආදරණීය චූටි දුවේ පුතේ, ඔබ දැන් සමචතුරස්‍රය කියන එක දන්නවා. ඉතින් මම අර ගන්න කිව්ව අභ්‍යාස පොතේ සමචතුරස්‍රය මවට හෝ පියාට ඇඳ පෙන්වන්න. බලමු සමචතුරස්‍රයක් කියන්නේ මොකද්ද කියලා. මෙන්න මෙහෙම එකක් තමයි සමචතුරස්‍රය කියන්නේ. තුන්වෙනි ප්‍රශ්නෙට අපි යනවා. ඉහතින් දක්වා ඇති හැඩතලයේ පැති කීයද? ඉහතින් දක්වා ඇති හැඩතලයේ පැති කීයද? ඔබට පේනවා පැති හතරක් තියෙනවා. සමචතුරස්‍රයක් වෙද්දී අපි සමචතුරස්‍රයක් කියන්නේ පැති හතරම සමානව පිහිටලා තියෙනවා නම් ඒක සමචතුරස්‍රයක් කියලා තියෙනවා. හරි, අපි ඊළඟ ප්‍රශ්නෙට යනවා. මෙහි පැති හතරේ දිග ගැන ඔබට කුමක් කිව හැකිද? ඊළඟ ප්‍රශ්නය, මෙහි පැති හතරේ දිග ගැන ඔබට කුමක් කිව හැකිද? ඒ කියන්නේ ආදරණීය චූටි දුවේ පුතේ, මෙම සමචතුරස්‍රයේ පැති කීයක් තියෙනවද කියලා අපි ඊළඟට උඩින් ප්‍රශ්නේදී කතා කරා. මේ පැති හතර ගැන ඔබට මොකද්ද කියන්න පුළුවන්? ලියන් බලන්න ඉක්මනට. රයිට්, බලමු පිළිතුර කුමක්ද කියලා. පැති හතරම දිගින් සමානයි. සමචතුරස්‍රයක් කියන්නේ මම ඉස්සෙල්ලත් කිව්වා පැති හතරම දිගින් සමාන දෙයකට තමයි සමචතුරස්‍රයක් කියන්නේ. එතකොට මේ පැති හතරම දිගින් සමානයි, ඒක තමයි අපිට මේකේ පිළිතුර ලෙස ගන්න පුළුවන්. හරි, අපි ඊළඟ ප්‍රශ්නෙට යමු. ඉහතින් දක්වා ඇති හැඩතලයේ නම කුමක්ද? ඉහතින් දක්වා ඇති හැඩතලයේ නම කුමක්ද? ඔබ මේ පාඩම ඉගෙනගෙන ඇති ආදරණීය චුටි දුවේ පුතේ, ඔයගොල්ලෝ දන්නවා, හොඳටම දන්නවා මෙම හැඩතලය කුමක්ද කියලා. බලන්න දිගටින් දෙපැත්තෙන් එක සමානව තියෙනවා. ඉතින් මේ හැඩතලයේ නම තමයි
ඍජු කෝණාශ්‍රය මොකද්ද? ඍජු කෝණාශ්‍රය. right. අපි ඊළඟ ප්‍රශ්නයට යනවා. මෙහි සම්මුඛ පැති ගැන ඔබට කුමක් කියව හැකිද? මේ ඍජු කෝණාශ්‍රය තියෙනවා. සම්මුඛ පැති කියන්නේ අදනේ දුවේ පුතේ එකකට එකක් මූණලා තියෙන පැති වලට අපි කියනවා සම්මුඛ පැති කියලා. අපි හිතමු මේ දිග පැත්තයි පල්ලෙහින් තියෙන දිග පැත්තයි සම්මුඛයි. ඒ වගේම කොට පැති දෙකක් තියෙනවා, නැත්නම් පළල අඩු පැති දෙකක් තියෙනවා. ඒකට ඒ පැති දෙක සම්මුඛ පැති කියලා අපිට හඳුන්වන්න පුළුවන්. මෙහි සම්මුඛ පැති ගැන ඔබට කුමක් කියව හැකිද? සම්මුඛ පැති එහෙනම් දිගින් සමානයි. දිග පැත්ත උඩින් තියෙන දිග පැත්තටත් යටින් තියෙන දිග පැත්තටත් ඒ දෙක මුහුණලා තියෙන එක සමාන බව පෙන්වු කරන නිසා මෙහි පැති ගැන ඔබට කුමක් කියව හැකිද කියලා පිළිතුරු ප්‍රශ්නයක් ඇහුවොත් ඒට පිළිතුර වන්නේ සම්මුඛ පැති දිගින් සමානයි. අදනි චුටි දුවේ පුතේ අපි ඊළඟ ප්‍රශ්නයට යමු. ඊළඟ ප්‍රශ්නේ ඉහතින් දක්වා ඇති හැඩතලයේ නම කුමක්ද? ඉහතින් දක්වා ඇති හැඩතලයේ නම කුමක්ද? ඉක්මනට ලියන්න බලන්න. ඉහතින් දක්වලා තියෙන හැඩතලයේ නම මොකක්ද කියලා ලියන්න බලන්න. නැත්නම් අම්මට හෝ පියාට මෙම හැඩතලයේ නම කුමක්ද කියලා කියන්න බලන්න. හැඩතලයේ නම ත්‍රිකෝණය. මොකද්ද මේ හැඩතලයේ නම? ත්‍රිකෝණය. ඒ වගේ මාදනී ද්වීපති ඊළඟ ප්‍රශ්නට අපි යනවා ඉක්මනටම. මෙහි මුළු කීයක් තිබේද? අපි දැන් මේක දන්නවා ත්‍රිකෝණය කියලා අපි දන්නවා. එතකොට මෙන්න මේ ත්‍රිකෝණයට මුළු කීයක් තියෙනවද කියලා අපි බලන්න යන්න. ආදනී චූටි ද්වීපතේ මුළු කීයද? මුළු 3යි. ත්‍රිකෝණයකට මුළු 3යි තියෙන්නේ. එතකොට පැති කීයද තියෙන්නේ? පැති 3යි. අපි ඊළඟ ප්‍රශ්නෙට යනවා. වෘතයක් ඇඳ දක්වන්න. වෘතයක් ඇඳ දක්වන්න. ආදිනි චූටි දුවේ පුතේ ඔගොල්ලෝ වෘතය කියන එක දන්නවා. ඉක්මනට අඳින්න බලන්න. හරි, අපි දැන් වෘතය කියන්නේ මොකක්ද කියලා බලන්න යන්නේ. right. වෘතයක් කියන්නේ රවුමට ඇඳිය හැකි පැතලි දෙයක්. එතකොට වෘතය තමයි මේ ඔබට දැන් පෙනෙන්නේ. ඉතින් ආදරණීය දුවේ පුතේ, ආදරණීය දෙමව්පියනි, මෙවැනි අදරණීයමිත අපේ පාඩම, නැත්නම් අදරණීයමිත අපේ ප්‍රශ්න කිහිපය අවසන් වෙනවා. සියලු දෙනාටම බෙහෙවින් ස්තුතිවන්ත වෙනවා. තාමත් පුංචි අපේ ඉස්කෝලේ YouTube channel එක subscribe කරලා නැත්නම් දැම්ම subscribe කර ඊට හැපැත්තෙන් තියෙන bell icon එකත් click කරන්න කියලා දෙමව්පියන්ගෙන් ඉල්ලා සිටිනවා. ඒ වගේම අඩුපාඩු ඇත්නම් comment කරන්න. මේ වගේ පාඩමක් තවත් දූදරුවෙක්ට නැරඹීම සඳහා, දැනුම බෙදා ගැනීම සඳහා share කරන්න කියලා ඔබගෙන් ආදරෙන් ඉල්ලා සිටිනවා.